ශ්‍රී ලංකාව සහ බංගලාදේශ කණ්ඩායම අතර 2020 තරගාවලියේ තීරණාත්මක තුන්වැනි තරගය හෙට පැවැත්වෙනවා. මේ තරගය ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු තරගයක්. ඒකට හේතුව මේ තරගය පරාජයට පත් වුණොත් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව මුල්ම 2020 තරගාවලි පරාජයට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදු වෙනවා. 2020 තරග දෙකක් තහනමට ලක් වෙලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග හිට තරගයට එකතු වෙන නියමිත වෙනවා. ඒ නිසා අකිල දනංජයට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා. කොහොම වුණත් මේ වගේ තීරණාත්මක තරගයකදී තුන් අංශයෙන්ම දක්ෂතා දක්වන්න පුළුවන් වනිදු වගේ ක්‍රීඩකෙක් කණ්ඩායමට එකතු වෙන එක ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට ඉතාම හොඳ තල්ලුවක් වේවි. මුල් තරග දෙකේදීම ආබාධයන්ට ලකුණු යොවුන් වේගපන්දු යන ක්‍රීඩක මතීෂ පතිරණ එයින් සුවය ලැබෙන කියලා අද දැනගන්න ලැබුණා. ඒත් හෙට තරගයේදී මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් වෙන් වීද කියන එක ගැටලුවක්. ඒ වගේම වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධ තත්ත්වෙන් පස්සේ පුරුදු රිද්මයට ආයෙත් ඇවිත් නැහැ කියන එක පැහැදිලිව දකින්න ලැබෙනවා. එනිසා කණ්ඩායමේ බිනුරගේ ස්ථානයත් අවිනිශ්චිතයි. යම් විදියකින් බිනුර හෝ මතීෂ කණ්ඩායමෙන් ඉවත් කළොත් ඒ විනුවට සංචිතයේ ඉන්න අනිත් වේගපන්දු යවන ක්‍රීඩකයා නුවන් තුෂාරට මේ තරගයේදී අවස්ථාව ලැබේවි. දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රධානතම හේතුව වුණේ මැදපෙළ පිතිකරුවන්ට සුපුරුදු රිද්මයට එන්නට නොහැකි වීමයි. ඒ වගේම බංගලාදේශ පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යවපු නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් ප්‍රහාරයකට අවස්ථාව ලැබුණේ නැහැ. මේ තරගයට වනිදු හසරංග එකතු වෙන නිසා මැදපෙළ පිතිකරුවන්ගේ ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි කියලා විශ්වාස කරන්න පුළුවන්. මේ තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3ට ශ්‍රීලට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයට හොඳින් ක්‍රීඩා කරලා තරගාවලිය ජයග්‍රහණය ලබා ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ක්‍රිකට් පිටියේ මේ වගේම නැවුම් සහ වැදගත් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් හිමාශි channel එක subscribe කරලා තියාගන්න.